සිංගප්පූරුවේ සීල දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කාලකට පස්සේ වීඩියෝ එකක් දාන්න ඉතින් හැමෝම සමාවෙන්න ඕනේ. ඊට හේතුව මමත් ගමේ ගිහිල්ලා හිටියා. මටත් පොඩි බ්‍රේක් එකක් ඕන වුණා. ඒ තමයි දැන් අවුරුදු දෙකක් තිස්සේ වීඩියෝස් දිගටම දානවා. ඉතින් ඔයගොල්ලොත් බලනවා මම නෑ කියන්නේ නෑ. දිගටම වීඩියෝස් දානවා. ඔයගොල්ලොත් දිගටම බලනවා. ඉතින් මට පොඩි බ්‍රේක් එකක් ඕන වුණා. මම ඉඳලා අපේ තාත්තා නැති වුණ කාලේ සතියක් විතර මම වීඩියෝස් දැම්මේ නැහැ. ඊට පස්සේ මම සිංගධර්ම channel එක පටන් ගත්ත කාලේ ඉඳලා ලේසියෙන් වීඩියෝස් හැමදාම වගේ දවසක් එනවා. ඉඳලා හිටලා දවසක් එන්නේ නැහැ. එහෙම වීඩියෝ එකක් ආවේ නැත්නම් අනිවාර්යයෙන් අපි කමියුනිටි ටැබ් එකේ දානවා. අද වීඩියෝ එකක් එන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි තාත්තා නැති වුණ කාලේ මම වීඩියෝස් දැම්මේ නැහැ. ඒකටත් මම කමියුනිටි ටැබ් එකේ දැම්මා තාත්තා නැති වුණා කියලා. ඊට පස්සේ ඉතින් ගමට ගියා පොඩි බ්‍රේක් එකක් ගන්න කියලා. ඉතින් දවස් කීපයක් එහෙ හිටියා. ඉතින් හුඟක් කට්ටිය මට මෙසේජ් කරලා තිබ්බා අයියා මේ වීඩියෝස් දාන්න නැත්තේ කියලා. වාට් හොඳින් නේද අන්න ඒ වගේ. ඒ කියන්නේ කමියුනිටි ටැබ් එකේ මම පෝස්ට් එකක් දැම්මා ගමේ ඉන්නේ දවස් කීපයක් වීඩියෝ එන්නේ නැහැ කියලා. ඉතින් ඒක හැමෝම බල්ලක් නැතුව ඇති. ඉතින් හුඟක් කට්ටිය Facebook එක හරහා මෙසේජ් කරලා තිබ්බා ඇයි අයියේ වීඩියෝස් දාන්නේ නැත්තේ කියලා. මොකක් හරි කරදරයක් දාන්නේ නැහැම කිසිම දෙයක් නැහැ. පොඩි රෙස්ට් එකක් ඕන වෙලා තිබ්බන්නේ. ඒකයි මායි නෝනායි පොඩ්ඩක් ගිහිල්ලා ආවේ. ඉතින් කොළඹට ආපු ගමම ඉතාමත් දුක්බර ප්‍රවෘත්තියක් අපි හැමෝටම අහන්න හම්බුණා. ඒ තමයි ශ්‍රී ලාංකීය ජාතිකයේ ඉන්දික ගුණතිලක කියලා ඔස්ට්‍රේලියාවේ තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. ඔහු සහ ඔහුගේ ළමයි තුන්දෙනා මේ ලෝකෙන් සමෝ අරගෙන ගිහිල්ලා. ඉතින් මේ වීඩියෝ එකේ බලන කට්ටිය පවා හුඟක් මේ ඉන්දික කියන සහෝදරයාගේ යාළුවෝ වෙන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ඇත්තටම ඇයි ඔහු මේ වගේ දෙයක් කරගත්තේ කියන එකත්, ඊට මූලික හේතුන් මොනවාද කියන එකත් තමයි. ඉතින් මේ වෙනකොට විශාල තොරතුරු එළියට ඇවිල්ලා නැහැ. ඉතින් පුළුවන් විදිහට අපි හොයාගත්ත කරුණු ඔයගොල්ලන්ට අපි ගොනු කරලා ගේන්නම්. මේ ඉන්දික ගුණතිලක කියන මේ සහෝදරයා එකපාරමට මේ ෆොටෝ එක දැක්ක ගම ළමයි දෙන්නෙක් පවා ඉඳලා තියෙනවා. ඉතින් මේ ළමයි දෙන්න සහ මේ සහෝදරයා මේ ලෝකෙින් සමුගත්තා කියලා මේ ප්‍රවෘත්තිය දිගින් දිගටම Facebook එකේ හැම මම දැක්කා, Instagram එකේ හැම මම දැක්කා, ඊට පස්සේ YouTube එකේ පවා සමහර වීඩියෝස් දාලා තිබ්බා. ඊට පස්සේ කොහොමද මේගොල්ලෝ තුන්දෙනා මැරුණේ කියලා හොයාගෙන යනකොට තමයි තාම දුක්බර දේවල් අපිට හොයාගන්න හම්බුනේ. ඒ තමයි ළමයි දෙන්නව ඔහු මරලා එක ළමයකට වයස 4යි, එක ළමයකට වයස 6යි, ඊට පස්සේ ඔහු සියදිවි හානි කරගෙන තියෙනවා කියලා. ඉතින් ඔහුගේ පසුබිම ගැන කතා කරොත් එහෙම අවුරුදු ගානක් ඔහු ඕස්ට්‍රේලියාවේ තමයි ඉඳලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, රොයල් කොලෙජ් එකේ ඕස්ට්‍රේලියා බ්‍රාන්ච් එකේ ඔහු මෙම්බර් කෙනෙක් හැටියටත්, ඕගනයිසර් කෙනෙක් හැටියටත් ඉඳලා තියෙනවා. ඉතින් ඔහු බිස්නස් එකක් හැටියට කරලා තියෙන්නේ ටවුන් ප්ලෑනින්. ටවුන් ප්ලෑනර්ස් ලා කියල කියන්නේ සාමාන්‍ය එක එක නගරයන් වලට ගිහිලා ඒකේ මොනවා හරි සංවර්ධන කටයුතු තියෙනවා අන්න ඒ වගේ දේවල් කරන එක තමයි ටවුන් ප්ලෑනින් කියලා කියන්නේ. මම ඉතාමත් සරලව කිව්ව එක විශාල ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක්. අන්න ඒ වගේ දෙයක් තමයි ඔහු කරගෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආරංචිය හම්බුණ ගම මම එකපාර කරපු දේ තමයි Facebook එකේ ඔහුගේ ප්‍රොෆයිල් එක සර්ච් කරා. ඔහුගේ ප්‍රොෆයිල් එක තියෙනවා, ඕපන් තියෙන්නේ. ඕනම කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉන්දික ගුණතිලක කියලා ඔයගොල්ලෝ සර්ච් කරත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මෑතක වෙනකම් ඔහු පෝස්ට් දාලා තියෙනවා. ඉතින් මෑතකදී විශාල වීඩියෝ එකක් පවා ඔහු අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක කියන්නේ විනාඩි 18ක විතර වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම මම බලුවේ නැහැ. නිකන් ස්කිප් කරලා බලුවා. එතනදී ඔහු කියන දෙයක් තමයි මට මානසික පීඩනයක් තියෙනවා කියලා. මම මේක එලියට කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ කියලා ඔහු වෛද්‍යවරයෙක් හම්බ වෙනවා කියලා ඔහු කෙලින්ම කියලා තියෙනවා. ඒ විතරනේ ඔහු කාලයක් Facebook එකේ වීඩියෝස් දැම්මේ නැහැ. එහේ සමහර ප්‍රශ්න තිබ්බා. අන්න ඒ වගේ දේවල් ගැන ඔහු සඳහන් කරලා තිබ්බා. ඒක විනාඩි 18ක විතර වීඩියෝ එක. ඒ විතරනේ මරණය ගැන පවා ඔහු දෙතුන් වතාවක් කතා කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මේ වගේ කියන්නේ මේ වීඩියෝ එක දාලා ටික කාලයක් වැඩි කාලයක් නැහැ, ටික කාලෙකින් තමයි මේ හැම දෙයක්ම ඔහුගේ සිද්ධ වෙලා තියෙන්නේ. අවසානයේ ඔහුගේ Facebook ප්‍රොෆයිල් එකේ ඔහු දාලා තියෙනවා ඔහු සහ ළමයි දෙන්නා අනිත් පැත්තට හැරලා මුහුද බලාගෙන ඉන්න සන්සෙට් එක පේනවා, ලස්සන ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ බලාගෙන ඉන්න විදිහට තමයි. ඉතින් මෙතනදී ඔහු අර්ථකථනයක් මේ ලෝකෙට දුන්නාද දන්නේ නැහැ. මම සහ මගේ ළමයි දෙන්න අපි තුන්දෙනා මේ ලෝකේ අතරලා යනවා කියලා මොනහර දෙයක් ඔහු මේ ලෝකෙට නොකිය කිව්වද දන්නේ නැහැ. ඒක තමයි ඔහුගේ Facebook එකේ දාලා තිබ්බ මේ අවසාන ඡායාරූපය. කොහොම හරි නිකන් ඔහුගේ Facebook ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලපුවම ඒ තරම් මම ඇත්තටම මුලදී හිතුවේ ඔහුගේ පෞලි ප්‍රශ්නයක් මොනවාර තියෙනවද කියලා. හැබැයි ඔහුගේ ප්‍රොෆයිල් පිච් එකේ පවා ඔහුගේ භාර්යාවගේ ඡායාරූපය තමයි දාලා තිබ්බේ. භාර්යාවත් එක්ක ගිය අවුරුද්දේ පවා හොඳ ඡායාරූපය ඒගොල්ලෝ දෙන එකට නටනේවා, ඒගොල්ලෝ දෙන එකට බදාගෙන අන්න ඒ වගේ හොඟක් හොඳ ඡායාරූප තිබ්බා. ඒ කියන්නේ ඔහුගේ පෞලි මොනවාර ප්‍රශ්නයක් තියෙනවද කියලා
हरी उत्तर यदि मे केस पटंग विरा मुनवा अपडेट अलू दबे तीन अदरहट इवसल तमें बलोने यावे कमेंट दिब अहुगेम फेसबुक यावेकोने अहु कमेंट दिब कांतावदेगी नम देगोल तमाय मूलिक हेतु एगोल तमाय मानसिक विशाल मानसिक पीड़न बहुत दूरने के वे कोने मोनहर दुगे जीवित सिद्धवेला अति अवसर दालती वीडियो के पवर टिकक मोटिवेशन पत्तकु तिब्ब अब एतने मुनाद उने केला ओहु वितराई दान्ने अब मेतने तीन प्रश्न तमाय ओहुट मानसिक पीड़नयक तियेंड अति හැබැයි කිසි දෙයක් දන්නේ නැති ඒ ළමයි දෙන්නා කරපු පව මොකද්ද ඒ ළමයි දෙන්නාත් මරලා දාලා ඔහු සියදිවි හානි කර ගන්නවා කියලා කියන්නේ ඇත්තට මේක ටිකක් දරා ගන්න අමාරු දෙයක් ටිකක් නෙවෙයි හොඳටම දුක හිතෙන දෙයක් තමයි ඒ චාරූපයම දකිනකොට ඇත්තටම දුක හිතෙනවා ඉතින් මේ වගේ දේවල් වලින් අපිට ඉගෙන ගන්න මොන හරි දෙයක් තියනවා නම් එහෙම මේ මානසික පීඩනය කියන එක ऑस्ट्रेलिया की विशाल रटाक संवर्धित रटाक हम पूर्ण लसन जीवित गत करी हेमोम लंका हूल्लाह मिनीसुट पवा हूंगा प्रश्न दिबिल दिना इंदिक सहोदर की जीवित रंग बलांड लसन भार्यवा लसन लमाइने जीवित रसावा හැබැයි ඔහුට මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා දිනවා. ඉතින් මානසික පීඩනය කියන එක මේ කතා කරන මටත් හිතෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉන්න ඔයගොල්ලන්ටත් හිතෙන්න පුළුවන් මේක හැම මිනිස්සෙකුටම සාමාන්‍ය දෙයක්. ඉතින් මම එක ආයතනයක මීට අවුරුදු ගාණකට කලින් වැඩ කරා. ඒ ආයතනයේ මීටින් එකදී ඒ මැනේජර් මට එක දෙයක් කියලා දුන්නා. ඒ තමයි මේ ලෝකේ හුඟක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිටත් වෙනම ජීවිතේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් අපේ ජීවිතේ ලෝකේ ප්‍රශ්න ටික අතහැරලා දාන්න. අපිටම කියලා ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඒ ප්‍රශ්න ටික අපි හරියටම බෙදුවා නම් එහෙම මේ ප්‍රශ්න වලින් 60 65ක් අතර අපිටම විසඳන්න පුළුවන් ප්‍රශ්න තමයිලු අපේ ජීවිතේ තියෙන්නේ. ඒ වගේම 30ක විතර ප්‍රශ්න අපිට විතරක් නෙවෙයි මේක විසඳන්න පුළුවන් වෙන්නේ කාගේ හරි පොඩි උදව්වක් ඕනේ ප්‍රශ්න විසඳන්න. ඉතින් එහෙම හරි කොහොම හරි කාගෙන් හරි උදව්වකින් හරි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ වගේම 5ක් හෝ 10ක් ප්‍රශ්න තියෙනවා ඒකට අපිට විසඳුම් නැහැ. අපි දන්න උදවිය ඒගොල්ලන්ටත් උදව් කරන්න බෑ. හැබැයි ඒකටත් විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි ඉවසීම සහ කාලයට බාර දීම. මේ සමීකරණය ඔහු එදා මට කියලා දුන්නා මගේ ජීවිතේ හුඟක් තැන්වල ඒදී මම හරියටම ඇප්ලයි කරලා බැලුවා. හුඟක් තැන්වල විසඳන්න බැරි ප්‍රශ්න තිබ්බා නම් එහෙම මම ටික කාලයට බාර දෙනවා. කාලයට බාර දෙලා ටිකක් ඉවසගෙන ඉන්නවා. බොහෝ දුරට ඒ ප්‍රශ්න ටික කාලයා විසඳලා දෙනවා. මේක 99.9%ක්ම මගේ ජීවිතේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ වෙනකොට විසඳගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් එහෙම කවුරුත් ඔයාලට උදව් කරන්න බෑ කියලා හිතනවා නම් එහෙම පොඩ්ඩක් එක කාලයකට බාර දෙන්න අනිවාර්යෙන් එතනින් විසඳුමක් හම්බ වෙයි. ඉතින් අපේ ජීවිතේ මොන වගේ ප්‍රශ්න ආවත් මේ මානසික පීඩනය කියන දේ කොතනද එන්නේ කියලා හොතින් එහෙම හැම දෙයකින්ම එන්න පුළුවන්. අපේ නිකං මොකක් කර නිකං ඉඳගෙන ඉන්නා හැබැයි එකපාර අපේ හිත මොකක් කරේ ප්‍රශ්නයක් දිහා යොමු වෙනවා. අන්න එහෙම මේ ප්‍රශ්නේ හිතලා අපි නොදැනුවත්ම අපේ හිත ඇතුළට ඒ ප්‍රශ්නේ කාලද්දිලා ඒක නිකම්ම මානසික පීඩනයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම මොන හරි දෙයක් චේන්ජ් කියලා කියන එක සාමාන්‍ය චේන් මැනේජ්මන්ට් කියලා කියනවා මේකට. මොන හරි වෙනස් වීමක් අපේ ජීවිතේ එක වෙනස් වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. ඉතින් සාමාන්‍ය අපි මෙහෙම ජීවත් වෙන එක කම්ෆර්ටබල් කියලා අපි හිතනවා. හැබැයි ඉස්සරහට ජීවිතේ වෙනස් වෙන්න යනකොට මේ වෙනස් වීම මම උදාහරණයකට කියන කසාද බඳින්න යනවා කියන එක. ඉතින් කසාද බඳින්න යනවා කියන්නේ අනිවාර්යෙන් ජීවිතේ වෙනස් වෙන දෙයක්. ඉතින් එතනදී මොකක් කර කසාද බැඳලා පස්සේ අපි නිකන් බැචුලර් කෙනෙක් වගේ ඉන්න ජීවිතේ නෙමෙයි කසාද බැඳලා පස්සේ තියෙන ජීවිතේ. ඉතින් අන්න එහෙම තියෙද්දි අපේ ජීවිතේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වෙනස් වීමට අපිට එකපාර හැඩ ගැහෙන්න බෑ. ආනිකන් කල්පනා කරලා බලන්න සාමාන්‍ය කසාද බැඳලා අවුරුදු 3ක් 4ක් ජීවත් වුණ කට්ටියකින් අහලා බලමු ඒගොල්ලන්ගේ ප්‍රශ්න වෙනයි. අවුරුදු 30ක් 40ක් ජීවත් වුණ කට්ටියකින් අහුවම ඒගොල්ලන්ගේ ප්‍රශ්න වෙනයි. කසාද බැඳලා මාසකින් දෙකකින් කාගෙන් හරි අහුවොත් එම ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටිකක් අඩුයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටිකක් වෙනස්. अन्न एवं जीवित एक एक परिच्छेदन अभी विनाशना अन्न एहम विनाशन कोट ये विनाशीमट हरियटम ये प्रश्न वल्ट ये विनाशीमल्ट अभी मोहन दुन तंग
අපි නොදැනුවත්ම අපිට මානසික පින්නක මම මේ එක උදාහරණයක් විතරයි කිව්වේ මේ කසාද බඳිනවා කියන එක. මේක අපේ ජීවිතයේ හැම තැනකම වගේ මේ වෙනස් වීම සිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අපේ channel එක ගත්තොත් එහෙම අපේ මගේ මුල් කාලේ videos එහෙම බැලුවොත් එහෙම මේ තරම් පැහැදිලිව මම කතා කරන්නේ නැහැ. ඉතාමත් ඉක්මනින් පටපට ගාලා ටිකක් බය අන්න ඒ වගේ තමයි කතා කරන්නේ. ඉතින් කාලයත් එක්ක ඒ දේ මගේ වෙනස් වුණා. අන්න එහෙම අපේ ජීවිතේ කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒ කාලයත් එක්ක වෙනස් වීමේදී උඟක් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න එහෙම මුහුණ දෙන්න සිද්ධ වෙනකොට ඒ මුහුණ දීම කොහොමද අපි හැන්ඩල් කරන්නේ? ඒ ප්‍රශ්නය කොහොමද හැන්ඩල් කරන්නේ කියන එක තමයි මෙතනදී විශාල ප්‍රශ්නාර්ථය. ඒ ප්‍රශ්නය සාර්ථකව හැන්ඩල් කරොත් අපිට තියෙන මානසික පීඩනය උඟක් අඩු වෙයි. ඒ ප්‍රශ්නය අසාර්ථකව අපි හැන්ඩල් කරොත් එහෙම ඔය මානසික පීඩනය වැඩි වෙයි. හැබැයි මම කලින් කිව්වා වගේ ඕනම දෙයකට විසඳුමක් තියෙනවා. මම කලින් කිව්ව එක ආයමත් කියන්න මේ සමීකරණය ඔයගොල්ලෝගේ ජීවිතයට ඇප්ලයි කරලා බලන්න. අපිට සමස්තයක් හැදෙන ප්‍රශ්නේ 100%ක් නම් 60ක් 65ක් විතර අපිටම විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න තමයි තියෙන්නේ. 30%ක් විතර තියෙන්නේ කාගේ හරි උදව්වකින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. 5%ක් 10%ක් තියෙනවා. ඒකට අපිටත් උදව් කරන්න බෑ. ඒ කියන්නේ වෙන කවුරුත් අපිට උදව් කරන්නත් බෑ. අපිටත් මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් බෑ. හැබැයි මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම තමයි කාලය. කාලයට බාර දෙන්න අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ විසඳේවි. මේ පණිවිඩයත් එක්ක මේ වීඩියෝ එක ඉවර කරගන්න ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. ඉතින් සමා වෙන්න videos දාගන්න බැරි වුණාට ඉතින් මින් ඉදිරියට හැමදාම වගේ ඔයගොල්ලන්ට videos සම්බේ මම ආයෙනම් break එකක් ගන්න හිතන්නේ නැහැ. සුබ දවසක්.